අපේ රට හරියට කළමනා කරණය කරගන්න බැරිවුුණා වගේම. අපේ පක්ෂයේ දේශපාලන සම්බන්ධී කරණය කරන්නටත් හිටපු ජනාධිපති ගෝටාබේ රජපක්ෂ මැත්තුමාගෙන් අඩුපාඩු සිද්ධ වන. කිසිම දේශපාල පසුවිමක් නැති අය? ආඩුුව හල තැන්වලට රංගගත්ත.ඒ අයගින් අපට අඩුපාඩු සිද්ධ වුණා ඊට පස්සේ අපට වැදිච්ච බරපතලම කනේපාර තමයි ඉතාම අප්‍රායෝගික වඩපිරිිවෙලක් වෙච්ච මුළු රටම එක සැරේ කාබනික පොහොර වලින් බගා කළ යුතුයි කියල ගත්ත තිීන්දුව. ඉට පස්සේ මිත්‍රවරුණි හල්පනගල්ල බලන්නඒ ආ්ඩුවේ අපේ පක්්ෂය ශක්තිමත් කරන්න මොනෝද සිද්ධ වුුණේ. අපේ පක්්ෂේ ආත්‍රනය ශක්තිමත් කරන්න මොනෝද සිද්ධ වුනේ මහින්ත ජනාතිපත්තුමාගේ හඬට කඳුරන්නද. අපින කළගුණ සලගන්න පුළුවන්ගුුණාද දේශපාල පලළිගනිං වල ලක් පච් මිනිස්සුන්ට. එකසානයයක් දෙන්න පුළුවන් ගුුණාද. මට මහින්ද ජනාධිපත්තුමා දුන්නා ඉස්සර ආ්ඩුවල තරුණට යුතු ඇමතිකම් තිබුණ තර්මසයව සභාවිතරයි. මහින්ද ජනාධතිපත්තුම මන් රස්සාදුන්න. ඉ පස් පතුමා මට දුන්න සමුෘර්ධය මතිකම. සියලුම සංවිධය කොරුන්ට අපි අවස්ථාවදීලා අපි රස්සාා දුන්නා. මට ස ම හිතු නි සිරි ාල මතය දහද දෙෙන්ම්. කෞකෑමති දියට කෞද මෛත්‍රීපාල සිරිසේන මහත්තයද හදහත්දැම මට එක්ක අප මනුස්සයකුට කළගුණ සලකගන්න එක රස්සාවදදෙන්ට බැරුණ මිත්‍රවරුණි ඒ නිසා අපේ ආණ්ඩුව ආර්ථික සමාජ දේශපාලන අර්ූතියකට ලක්වෙනකොට. අපේ පක්ෂයට සම්බන්ධ නැති කිසිම දේශපාල පසමිමක් නැති ඉහල රිං කියහල ටංවල වැජවිච්ච රිංගත්ත මිනිස්සු. රථ අර්බූදයට ලක්වෙන කොට කියල තැංගලට ධපු මිනිස්සු ඒර්පූදයෙන් පලාගිය අන්ඩුව රැකෙත් නෑ පක්ෂ රැක්කෙත් නෑ. මේක තමයි ඇත්ත කතාව අපිට වෙච්ච. හැබැයි ඒශ පල්ලදැකම් තියෙන ඔබට මහින්ද ජනාධිපත්තුමාගේ නයගත්ෙන් ඒ පලපුරත්ත තියෙන අපට ඔබට මේ පක්ෂය නැගිට්ට වන්න පුුවන් මහින්ත ජනාධිපත්තුමන කවරු කොයි තැං වලට කියත් බයි අපේ නායක අප ඔබතුමාගේ ගෞරවෙන් ඉල්ලනවා කවුරු ජනාධපති වනත් කවුරු හලටක ඔබතුමාගේ පත්මචනයට නැතඟ පිට එක කරන්න බෑ දේශපාලන පරිසරයක් වට පිටාවක් නැති අයට ඒ තැවල ඉහලා තැංවලට රිංගන්න ඉට තියන්නේ පාගන ඒ ගෞරවනී ආයජනය අපි මහින්ද ජනාතිිපත්තුමාගේ හිල්ලනො. මිට්‍රවරුණි ඒ නිසා මන් දීර්ගව කතා ක යුතුව යි කියල විශ්වාස කරන්නේ අද ආර්ථිකය නියම පාරට වැටමින් යනවා ආර්ථික ප්‍රශ්න රට අදුවමින් පවතිනො රටේ ආර්ථිකය අද සංචාරකය ලංකාවට එමින් පවතිනවා රට හරිමකට වැටමින් පවතිනවා එ නිසා අපි ෝබ නැවතයක තුනත් අප කියන තියනෙ මහචන්දෙට තවුරුදු තුනක් තියෙනවා අපි සියලු දෙනා මේකට එකතු වෙලා මෙනි වැරදි පාරට රට හැරගෙන අපේ පක්ය ප්‍රති සංවිධානය කරගෙන දැ දිස්්‍රික් සම්න්්‍ර රටපුරා යනවා අප කාන්තා සංවිධාන ලංකාවේ හැමත් මිමකම හදරවා මේ කළ දර දිස්්වික්්‍ය තුරු ලංකාවේ හැම ආසනයකටම පෞගිය කාල කාන්තා සංවිධාන හධන්න මම ේ කටිය කිය ැසිල් මතුම අපි ලංකාව පුර ගියේ කාතා සංවිධාන නැවත ප සංවිධානය කලා තරුණ සංවිධාන संංවිධානය කල්ලා පක්ෂ සාකා්‍ර සංවිධානය කල්ලාේ සම්मेල්න ටික තියලාේ පक्ष නිලධාරි මंडලය පත් කරලා මේ ලංකා චීන කොමිනිස් පක්ෂයට පමණක් දෙවැනිව සංවිධාන ශක්තියක් තිබච్ මේ පදු ජල පෙරමුණ. ඊටත් වඩා ඉදිරියට ජැනේනවයි කියන කාරණය තමුන් ාන්සලට සපත කරමින් මහින්ත ජනධීපත්තුමාගේ නායකත්වේ නැපියනෙ ඕනෑ ැතිවරණයකදී. ඉදිරි ජයක්‍රාණය අතීතය ලැබවාසේම ලබාගන්නට එක්ව කැපී වැඩරම කිය ලෝබතුන්ල්ලට යෝජනා කරමින් ම හන වෙනවා බොස්තුයි.